ලංකාවට සර්වජන ඡන්දවලය ලැබුණා ඉඳලම අපි ආ ඡන්දේ භාවිත කරලා තියෙන්නේ කොහොමද? ඡන්දදායකගේ හරියුතුකම ඉටු කරන්න ද උන් ඡන්දේ භාවිත කරලා තියෙන්නේ. නෑ. උන් හැමදාම කලේ පක්ෂ දේශපාලන. අපි එන ඉතිරි මැතිවරණවලදී හරි දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේ යවලා ඔවුන් වැඩ කරන විදිහට ඔවුන් ඔවුන් දුන් පොරොන්දු ටික හරි විදිහට ඉෂ්ට කරනවද නැද්ද කියලා බලන්න ඕනේ. හැබැයි එහෙම කිව්වට අලුත් රජයක් පත් වුනහම ඒ පත් වුණු රජයට අකුල් හෙලීම පවුවද ඉඳලම ආරම්භ කරන එක තමයි මෙච්චර කාලයක් වුනේ. මෙච්චර කාලයක් විපක්ෂයේ කැම්පේන් එක හැම වෙලාවෙම වුනේ මෙන්න මේ අලුතෙන් පත් වෙච්ච රජය අමාරු තත්ත්වයට පත් කරලා ඊළඟ පාර බලයට එන්නේ කොහොමද? මෙන්න මේ ක්‍රමයෙන් වෙනස් කරන්න ඕනේ. අපි හරි දේශපාලන පක්ෂයක් හරි පුද්ගලයෙක් තෝරගත්තා කියලා අපි හිතනවා. හැබැයි ඒ අපි හිතපු එක ඒ පත් වුණු කෙනා මම ජනාධිපති එහෙම නැත්නම් ආණ්ඩු සහෝදරයා පොඩක් හිතන්න ඕනේ මේ මිනිස්සු එයා ගැන තියපු විශ්වාසය වැඩි කරන්නේ කොහොමද කියලා. ආණ්ඩු සහෝදරයාම කිව්වා ඔවුට ඡන්දය දුන්න මිනිස්සු හිටියා නොදුන්න මිනිස්සු හිටියා කියලා. ඔව් එහෙම හිටියා. ආණ්ඩු සහෝදරයා සමග තරඟ වැදුණු අනිත් ප්‍රධාන අපේක්ෂකයා ඔහුටත් මනාප විශාල ගණනක් තිබුණා. ඒ වගේම මනාප නොදිය යුතු පුද්ගලයන්ට පවා මනාප යම් කිසි ප්‍රමාණයක් තිබුණා. සහ මේ පාර මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරේ ඔහුගේ 100%ේ ඡන්දවලින්ම විතරක් නෙමෙයි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හොඳයි කියලා හිතලා මේකෙන් වෙනසක් වෙයි කියලා හිතලා ඡන්දෙ දිනුවා ඉන්නවා. අන්න ඒ නිසා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන යෝජනාවලි ඔවුන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි බලන් ඉන්නවා. සැලකිය යුතු නිර්පාක්ෂික ප්‍රමාණයක් මේ දිනුවීම පිටුපස ඉන්නවා. ඔවුන් උපතින් ජීවිපී කාර්යෝ නෙමෙයි. උපතින් පක්ෂ වලට කඩේ යන්නේ නැතුව මෙච්චර කල් ජීවත් වෙලා සමාජයේ යම් කිසි තැනක ඉන්න මිනිස්සු ඡන්දදායකයෝ මෙවර මැතිවරණයේදී රටේ යහපත උදෙසා තමන්ගේ ඡන්දය පාවිච්චි කළා කියලා. ඔව් මම නැවතත් කියනවා දේශපාලනඥයෝ කියන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේවත් මැජික් කරුවෝත් නෙමෙයි. අපි ඔවුන්ව වැඩ කරන තැනට පොළඹවන්න ඕන. අපි දේශපාලනේ දැනගෙන දේශපාලන කරන්න. අපි අපේ ඡන්දය භාවිත කිරීමේදී මීට වැඩිය දේශපාලන ගැන හදා ගන්න ඕන. යම් කිසි වගවීමකින් යුතුව අපි අපේ ඡන්දය භාවිත කරන්න පුරුදු වෙන්න ඕන. අන්න එදාට සියලුම දේශපාලනඥයන්ට සිද්ධ වෙනවා බොරු පොරොන්දු නොදී හවමදාකවත් ඉටු කරගන්න බැරි පොරොන්දු නොදී මේ රට ඇත්තටම සංවර්ධනය කරා ගෙන යන්නේ කොහොමද? ලෝකෙ හැමුවේ ලංකාව ඔසවා තබන්නේ කොහොමද කියලා ප්‍රැක්ටිකල් පොරොන්දු දීලා දේශපාලනය කරන්න. ඒ ප්‍රැක්ටිකල් පොරොන්දු හැමදාම ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා ජනතාව හරියට තමන්ගේ ඡන්දය භාවිතා කළොත්.